සමන්තා චකවාලේ සූහුවත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සග මොකදං ධම්මා සවන කාලු අයං බදන්තා ධම්ම සවන කාලු අයංබදන්තා ධම්ම සවන කාලෝ, අයං භදන්තා නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස මහපොළවෙේ පස්සුලට වඩා ශරීර කොටස් මේ මහපොරවට එකතු කරකර සතර සාගරයේ ජලයට වඩා කඳුළු බින්දු හෙළහෙලා මේ සංසාරය සැරිසරණ සත්වයා, චතුරාර්ය සත්‍යය නොදන්නාකම නිසා එබඳු වූ පීඩාවක්දින බව දේශනා කොට වදාල ඔබගේ අපගේ එකම ශාස්ත්‍රෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. අදත් මේ දේශනාවශ්‍රවනය කරන සියලු සැදැහැත්ති පින්වත්නි පින්වතියනි පින්වන්ත දෝනිපුතේ. අද අපේ මාතෘකාව තමයි ඉදංහිතං ජේතවනං ඉසි සංහනිසේවිතන් ආවුත්තන් ධම්මරාජයන පීති සංජන නංවම පින්වත්නි මේ මාාතෘකාව අපි හොයා ගන්නේ නිගාථ පාට අපිට හම්බවෙන්නේ සූත්‍ර පිටකයේ මජ්ජිම නිකායේ මූල පණන්නසකේ එන අනාත පිින්ඩිකොවාද කියන සූත්‍රයේ ය අනේපන සුරතුමාගේ ප්‍රකාශයක් මොක දෙ ප්‍රකාශය මේ ්‍රහතන් වහන්සේලා විසින් ඉතර ඇසුරු කරන භාග්‍යතුන් වහන්සේ වැඩඉන්න මේ උතුම්ම දෙවරම්වයට මට ප්‍රීතිය උපද වන්නක් කියලා කතාවක් පීති සංජාන නම්මම. මේක කියන්නේ අනාත පෙන්ඩික සිටතුමා නෙවෙයි අනාත පෙන්ි දිවි පුත්‍රයා දිවි පුත්‍රයාගේ ප්‍රකාශයක්මංඟ ඔබට මේ ගාථාව ඉදිරිදිරි පත් කළාට මේ කෙතුරු ලොකු කතාවක්තියෙනවා කියලා දෙන්න. පින් මත්නී අනාත පෙන්ඩික සිටතුමා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට ගොඩක් ලැදි කෙනෙක් එමනැත්තං මේ ගෞතම බුද්ධ ශාසනය අග්‍රදායකයා පෙර සසර පිරුව කුසල සම්භාරයන් එක් බුදුපියාණන් වහන්සේ ලඟින් හිටපු කෙනෙක්. ලෝතුරා බුදු කෙනෙක් පහළ වෙලා කියෙන ආරංචියයට භාග්‍යතුන් වහන්සේ බැහැදකින්ට එඩ ඒ මහා රාත්‍රියයේ කීප වාරයක් මවදිවවී අවදිවවේලියට බැහර එන්න හදපු. සංසාරයේ දයිවෝපගත්ත සිද්ධියකින් භාග්‍යතුන් වහන්සේ යාගෙනාපු කෙනෙක්. එනම් වූ විශේෂ කෙනෙක් ඉගමත් ඔහලායන නේ පිඩිසිුතුමා නිතර දන්දුන්න කියලා. නිතර දම්පැන් පූජාකරපු අනනාත පෙන්ඩික සිටතුමාට බුදුරජාණන් වහන්සේ මුුණගෙච් මුණගෙච්ච් වෙලාවට අපි හලාතියන අනාත පෙන්ඩික සිටතුමා, භාග්‍යතුන් වහන්සේ මොනගැහෙන්න්ඩ. උදෑසනවරුවේ උදේසනවරයේ බුදුරජාණන් වහන්සේ මොනගෙහෙන්් එනවනම් උන්වහන්සේට පළතුරවාදී රස කැවිලි ආදයේ රැගෙන් ස්වාමීන් වහන්සේලාට පූජාකරන්. එනවක් කියලා.ඒවගේම හවස්සර්වෙනත්තන් පසුබත් කාලේ එන වනං ගිතෙල්ලා දිය රැගෙනම පැනියාදිය රැගෙන තමයි පන්සල්ලෙන්නේ. මෙ මොකක්වත් නැතිව නොත් වැලි අරගෙනෑවෙල්ල මේ මලුවේ අතුරනවා මේ කුටියාවට අලංකාර කරනවා මේ විදිහයට තමයි යොහු දවසට තුන්මතාවක් භාග්‍යතුන් වහන්සේ බැහැදකින්නාව කියලා. ඉතකොට එච්චර බුදුපාණන් වහන්සේ මොගහෙන්්ඩාපු වනාත පෙන්ඩෙක සිටුතුමා ත් ඔබ හොඳටම දන්නවා මරණින් මත්තේ තුසිත දව ලෝකයේ පුදුුණු කතාව. එමනැත්තං අරහත්වයන ැ නොලැබූ බව. එතකොට පින්මත්නී අනාත පෙන්ඩික සිටතුමා ඔච්චර බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලත්. ඇයි උන්වහන්සේට බැරි වනේ අනාත පෙන්ඩිකු සිටතුමාව මිසසරින් එතර කරන්න කියලා කෙනෙක් අහන්න පුළුවන් මතියන්න ඒ එක තමයි හරි වැදගත්ම ප්‍රශ්නයක් වෙන්නේ සහ පකට වැදගත් පිළිතුරක්ති නොමකක්ද ඒ භාග්‍යතුන් වහන්සේ ළඟ හිටියත් ඒ භාගතුන් වහසේ ඇපව පස්සාන කරත් අවබෝධය කියන්නේ ප්‍රඥාව වැඩීමක්ම ඒ ප්‍ර්ඥාව වැඩීම කියන එකට මේකට නොයකුත් කාරණ එකතු වෙන්ඩෝන එකට සංසාරෙන් ගනාාපුකු සෙලකුත් තිෙන් ඕන එතකොට ඒ වැඩන ලද වැඩෙන ලද ඉන්ද්‍රිය ධර්මයක් බලධර්මයක් තියෙන්ට ඕන. එතකොට ශද්ධා වීරය සති සමාධී ප්‍රඥා අනන්ත සංසාරය හුරු කරපු කෙනෙක් වෙන්ට ඕන. එතකොට අනාත පිඩිකු සිටතුමා ඒ පෙරසංසාරයේ තිබුණු හුරුවට ගැලපෙන තැනතම හිටිය ඒ ගැලපෙන ප්‍රතිලාබේ හට ලබන්න පුුවන් ප්‍රතිලාබය තමයි ලැබී මතු දවසක ආර්ය සත්‍යයා බෝධයට අවශ්‍ය කරන මූලික අඩිතාලම දාගෙනයි මෙ යන්නේ. පින්වත්නී නිතන්න්නකෝ අනාත පෙන්ඩිකු සිටතුමාටත් චතුරාර්ය සත්‍යයා බෝධ කරගෙන මේලෝ කෙන් නිදහස්සෙන්ට බැරි වුණ කියලාකි වූහම භාග්‍යතුන්හන්සේ ලොච්චර ඇැි ඉඳලලා උපස්සාහන කරලත් ඒනම් ඔය අපේ පාන්සලලට දාන පූජා කරන බෝධි පූජා කරන ඔය බෝ පවුරු හදන වහේර හදන අය ආවාසෙකුටිය හදන අය මේ ආරාමවලට ඊඩකඩම් පූජා කරන පින්ගතුන් අපේ මේ පූජාවේ පිනෙන්ම මට චතුරාර්ය සත්‍යබෝධ ේවා කියල හිතුවට පින්වතුන ඒ කුසලයත් ඒකට ශක්තියක් වෙන්න පුළුවන් කුසලඇත් ඒකට ආධාරකයක් තමයි හැබැයි චතුරාර්ය සත්‍යබෝධ කරනවා කියන්න වෙන්නම ඉන්ද්‍රිය බල ධර්මයන්ගේ දියුණවා ඒ සඳහා වෙනම වැඩ කරණඩ තීරම් පින්වත්න අනාත පෙන්ඩික සිටතුමා දැඩිව ගිලංග වුණා පිුටුතුම එක්තර මනුෂයකුට ඩි කියල කිව කියීල බුදුපාණන් වහන්සේට වදින්න. මං වෙනුවෙන් බන්දනා කරන්න කියලා. ඔ කියනවා මම වචනයන ආයස්මා මම වචනේන. අයස්ම සාරිපුත්තස්ස පාදේ සිරිසා වන්දති. මගේ වචනයෙන් කලින්කිව බුදුරජාණන් වහන්සේත් පදින්න කියල පස්ස කිව සාරිපපුත්තයන් වහන්සත් පඳන්න කියලා. ම මංවදිනවක් කියලා වඳන්න. මෙැදලා සාරිපපුදතියන් වහන්සේට කියන්න අනුකම්පා කර අනාතපෙන්් ගෘහපත්තිතුමාගේ ගෙදරට වඩින වනං හොඳයි කියලා. බලනුකෝදැෙන් බුදුරජාණන් වහන්සේගේ අග්‍රදායක වෙලත් බුදු හාන්දුරු වඩි වවන හොඳයි කියලා නෙමේ කිව්ේ සාරරිපපුද්තියන් වහන්සේ වඩ වන හොඳයි කියරයි. ඒ භාග්‍යතුන් වහන්සේ එහෙම බලාපොරොත්තුවක් ඉල්ලන්න තරගඔහ උන්වහන්සේ වහෙස කරන්න කැමති වෙලාහැ. ඒකටත් ඒ ශිෂ්‍යන් වහන්සේ වැඩිය අනම් හොයි වගේ බලාපොරොත්තුවක් කොගතියෙනවා. තිම පුරුෂයයා අනේපඩි සිුරුතුමාට උත්තරදීලා භාගතුන් වහන්ේ මොුණගහෙන්න කියිය. භාග්‍යතුන් වහස පැඳල ස්වාමීනී සිටතුමා බොහොම ලෙඩවෙලා ඉන්න බොහො අමාරුවී කියල කිව්වා. බලන්නක සරුත්තාාන්දරුව මුණගහෙන්න්න කියල්ලා සරුත්තාදරන් පැඳල ස්වාමීනී සිටතුමාට ගොඩක් අමාරියෝ බහන්සේහි වඩිනවා අනං හොඳයි කිය කිව. ඇබේ බුදු්පාන් වහන්සේ වඩිින්ඩ කිය කිවන්නෙන පනිවි විතර කිව. වේගති බොත් වඩි දැ අදහෙවන හිතන්නකැන් පන්සලක්කය නෙතම අපි පන්සල ලොකහන්දුරෙනෙක් කියෙමක ලොකහන්දදුර වඩින් නැතුව මේ පොඩිහන්දුර කෙනෙක්හම වැඩියුතුන් යදාක හිතරි දනේ පොඩිහදුරතමයි වැඩි ලොහන්දර වඩි හැ කියල. නමුත් දැන් මේ කොයිවෙලාවත් මේ අනතපික සිටතුම භාගතතුන් වහසේ කොච්චන ලඟ හිතවතැක්ෙලත් මේ දෙවරන්වේර හදල පෝජාකරපු කෙනා වෙලත් එ බලාපොරොත්තුවක් එම ඉල්ලි මක් කරලා නැහැ. මන් අසනීමපු උබව දන්නලා තියනම්. සැරුත් මහරාතන් වහන්සේ මේ කතාව අහගෙන ඉදලා මොකද කරන්නේ සිවුරු සකස් කරගෙන පොරවාගෙන පාතරත්රැගෙන ආනන්දහාමුදුරු එ අනන්දහාමුදුරුත් පසු පස්සිෙන් වඩින පච්චා සමනයන හෙමතින්. අයස්මතා ආනන්දයන පච්චා සමනයන කෙරෙ කියන්නේ ආනන්ද හාමුදුරු දෙවනියා කොටගෙන නත පි සිිුතුමගේ ගෙදරට වැඩම කලා. වැඩම කරලා පනවල දාසන වැඩ හිටිය වැඩහිට යාමා නැ පිි සිරතුමා ක සරපපු්‍යයසියහනවා කොහමද සිටිතුමාන. ඔට කොහොමද ඉවසන්න පුලුවන්ද. ඔබට යපෙන්න්න පුළුවන්ද. කෝමද ඔබට අපහසුතා කායික වේදනාවල් අඩුවනවද වැඩි වෙනවද. අඩුද වැඩි අපි ගිල් හන්න නිස්හ ල් පිත් ම කර . ඩිද අඩු දැන් හොමද කියල් පින්වත් නිමහනවා. සාරිපපුත්්‍යයන් වහන්සේට පිතුරු දුන්න සාරිපුෘත්්‍යයන් වහන්ස මට ගොඩා කපහසුයි. බොහෝම දැඩි වූ ශක්තිමත් වූ වරපටකින් මගේ හිස්සට වළුමත් දාලා තියනෝගේ මට ච්චර අමාරයි බලවත් පපුරුෂයක් එම දැඩි වළුමත් දාලා හිරකරනවාගේ ස්වාමි මට දයන සාමිලි මේ වාතය මගේ හිසට තදිින් දැඩි. පීඩනයක් ලබාදීලතියනවා. ස්වාමිනිි මට ඉවසන් අරරි අමාවරේ මට පීඩාවයි. අඩු වෙන්න ස්වාමීින් එඉඩෙන්ට වැඩිවිෙනවා. ස්වාමිණි මේ දක්ෂ හරක්කපන මනුස්සේක හෝ හරක්කපන මනුස්සයකි ගෝලය හරි හරක්කපන ආයුදෙන් කැත්තෙන් පිහයෙන් බඩකපන්නෙ ක හොමද ඒ වගේ ස්වාමිණි මට මගේ උදරය මගේ උදරේ බොහොම අපාසුතාවලින් පෙරනමේ වාත වාතය මේ කුසට ඇතුල්ලවෙලා අපහසුුවී කියල කියනම් ස්වාමිනිණී විතරක් නෙමෙයි බලවත් මිනිස්සු දෙන්නේ බොහොම ප්‍රබල මිනිසු දෙන්නෙක් දුරුවලයකු අත්පලින් අල්ලගෙන අංගුරු වලකට කියලා පුච්චන වගේ මට ස්වාමයණි දෑයනවා මේ හරි දැවීම සාමිණින් මට හරි අමාරී මට ඉවසන් අමාරුවයේ ම ලොකු දාහයක් තියෙන ට ො ලොක දැවිල්ලක් තියනම සරිර පුරාම කියලකි සාමිනි මිච්චර අපහසුවෙන් ඉන්න මං කිය මේ මොහොතෙත් බුදුපාණන් වහන්සේ අග්‍රශ්‍රාවකවෙච්ච ඒ ධර්ම සේනාධිපති සාරිපපුත්්ත මහරාතන් වහන්සේ අනාත පෙන්ඩක සිරතුමාට ධර්මය කියදෙන දැන් ඔබ තන්න ොුව මෙච්චරආමාරු ලෙඩෙකුට බණ කියල දෙන්නයි කියලා. පින් මතිදැ හිත සපත් කිරීම තමයි මේ මොතෙ කළේ තුමදේ හිත සුවපත් කිරීම හිත සෝපත් කිරීම කියලකිවවා මේ බයිවෙන්ෙ පා ඔයාගේලෙ ඉක්මට ඩුවේ කියනකෙ. දෙ දන් වහ මඩුවේ කිවට රඩුවෙන් නෑ කියලා මිනිස්ු හිතා දැන් ලෙඩුට කියන් ඊච වඩා හොඳයි මේ ඔහම තමයි මෙ කයි ස්වභාවය වඩා පීරාවෙන්නත් පුුවන් විට වැඩි වෙන්නත් පුළුවන් ඒ මොනත් ඔකට මොන දෙන්න වෙනවා යායට මො සංසාර ට වඩායටයා මොන දීලා තියෙනවා කෙලෙස් ඇති නිසා ඉපදුනුත් කයක්ක් ලැබුණුත් ඔය වැඩේ වෙනවා කියලා ඒ ලෙඩේම කමටහනක් බවට පත් කරගන්න අපට බදවක්ර තෙන්ටෙනෙක් ගනෙක ලේසිත්නෑ ඒ සඳහ එෙඩෙකුට කතා කරන එකත් හොද අවබෝධයෙන් කරන්න නොන එකක් පින්වත්නී අනාත පෙන්ටි සිටතුමා කියන නිරෝගී වන්නකට හොඳට තුොනුරුවන් ඇසිරු කරපු කෙනෙක් විදිහට ඔහුට දෙන උපදේශය. තස්මාතිය තේ ගහපති ඒවන් සික්කි තබං නචක්කුං පාදිස්සාමී නැච්ච මේ චක්කු නිස්සිතං වි්ඥානම් භවිස්තීති ඒවන්හිතේ ගහපති සික්ි තම්බං. පති මෙන්න විදි මේ කාරණයේදී මෙ මේ විදිහ සංවරකමක් හදාගන්නඩ කොයි වගේ සංවරකමක්ද ඇ ඇ මම නෙමයි මගේ නබයිදින්ත් මන මගේ නෙමේ කිව්හම කාහරි ගැඹරු කතාව අපට හිතෙන්න මගේ හැක කියල තමයි නේද අපට හිතෙන මම කියන කෙනගේ කොටසක් හැකි කියන්න කියන්නේ මගේ අධිකාරය තුළ මට මෙහවගඩ පුළුවන් තැනක දැහැතියෙන්නේ. එ හිතන්නක ඇස කියන බෞතික ඉන්ද්‍රිය ඇස කියන බෞතික ඉන්ද්‍රිය දැඟය කය පිළිබඳ පර්ේෂණ කරණය කපාකොටා බලන ඇහැ කියන බෞතික ඉන්ද්‍රිය. මේ පටව්‍යාපොතයජෝවායෝ කියන ශක්තිීන්ගෙන් සකස්වච මේ කය තුළ පවතින ඇහැ කියන බෞතික ඉන්ද්‍රිය, එක මේ සුදු ඉංග්‍රියාව කලු ඉංග්‍රියාව තියන හැකින බෞතික ඉද්‍රිය මේ ඔබේ මගේ අධිකාරය ුතුළ තියගන්න පුළුවන්ද. දැන් ලස්සනට තිබුණ ඇහැ හිමතියකන්න පුළුවන්ද බෑ.යහ දැන් කියන මිනිස් ඇහ ැ පෙනු මාඩ වෙලා තියෙනවාකට දැන් ලෙන්ස එකක් දාන වෙලා තියන ෑ ලේන්සක කත්මතරින් හට පාච්ච කරන්න බෑ න හැකින බෞතික ඉද්‍රී අපිට පුළුවන් විදිී තියාකණඩත් බෑ. මේ සකස්සේලා තියන්න පෙරකර්මෝලින් මේ වගේ හැක්ල බන්්ඩ කරපු කරමයකින් තම ටමට මෙම හැක්ලබිලති. තවකෙනෙකුට උපතිමාන්දයි පතිම වපරයි කර්මාන්රූපෝව තමයි ඇහැ සකස්සේලාතින්. එතකොට කරමෙන්ල පෙර කරම ලිච් හැකන බෞතික න්දිරිට අපි කරන්න පුලුව කිසි බපැමක් නෑ තිහෙන එක ම නෙවෙයිනේ මගේ නෙමේයිනේ ඒ නිසා එකද එහම් බලන්න එපා. ඇහැ ඇසුරු කරගත්ත විඤ්ඥානයක් ැ ඔයැ පිළිබඳව පින්මත් දැනගන්න ඇ මට මේ හැත්තියනවා මේ මගේ ඇහැති මාතුළ වගේ හැඟීමක් ඇති කරගඩ එපැයි අපි එතකොට ඔය කියන මත්වය උපදදින්නේ එනඟ හැඟීමට කියනවා ඇහැ පිළිබඳ විඤ්ඥානය විඤ්ඥානය කියෙන එක විස්සර කරන්නේ විජානාති විජානාති දැනගන්න වා කිය අදහසි කට පින්වත්නී දැනගන්නවාකින් අදහසින් නං වි්ඥානය කියන්නේ. මේමගේ ඇහැය මේ මේ මට්ටමින් තියෙනවා කියලා මේ හැ පිළිබඳව අම්කිසි දැනගැනීමක් ඇති කර ගන්නවනේ. ඒ දැනගන්න හැඟීමඋනත් පිංමත්න ඒ මාසතු නොවන බව. එක මගේ අධිකාරය තුළේ දැනගන්න හැඟීම පව මගේ නෙවෙයි මගේ මෙිහෙවී මෙසී මෞතුරට වී තියෙත්. ඇහැ සුරු කරාබූ විඤ්ඥාණය . ැිබව ඇවෙන්න මේකයි කර දැනගන්න එකත් එක මගේ එකක් නෙමෙයි මොකදහැමගෙන වෙයි නම් ඒ ඇහැ සුරු කරගත්න්න හටගත්ත හැගීමත් මගේ වෙන්න බෑන අ දිට කල්පනා කරන්න මට මගේ පිළිබඳව තියන හැඟීම දැන ගැනීම ඒක මගේ නොවන බව ඒ වගේම කන ගැත්ේෙහිම තන්න කි. එතකට කණ පිබඳව දැනගන්න ඥාය ගැත් හිෙමි තඩකිබෝ. නහය දිව සරීරයේ මනස ඒ වගේම ඒ ඇසුරු කරගත්ත එවිඤ්ඥානයේ ඒ දැනගන්න මානසිකත්ව මේ මේ බෞතිකව දැක්ගන්න එක එක මගේ නොවන බව. ඒට තමාගේ අයිතියක් ප්‍රකාශ කර නොහැකි බව. ඒ විදිට හිතලව බෝබය මනස සකස් කරගන්න කෙරයෝජනා කළා. තස්මාතියතේ ගහපති ඒවන් සික්කි ත බං. මේ වගේ ගරෘපත්තුම බ මෙන්න මෙහම සික්මෙන් ඕනො කොමද රූපන් උපාදිස්සාමි නච මේ රූප නිසිතම් විඥ්ානම් භවිශෂති මේ රූපය ඇස ඇසුරු කරගත් රූපයක් කියයල තිරවාණේ ඇහැට රූප අරමුණු වෙන්න එතකොට ඇහෙන් දකින රූප මගේ නවන බව එය මමනොවන බව පින්වතේ මම කියන කෙන තුළ මාවට රූප ටික ටති රූපටික එකත් මම කියන කෙනට ලැබිච්ච දේවල් විදිහට මම කියන කෙනගේ අදැකීමක් ලෙසි අපිට හිතෙන්නේ මම කියන පුද්ජලයක් මම කියලා පුද්ගලෙක් පනවන්ඩ බැරි ලෝකේ මේ ම අවට තියන දේවල් ටික මේ මම කියන පුද්ජලය අත්තිදින අධදකම් ටිකක් විදිහයට ඒවා මට අශ්‍ය විදිට හසුරවා ගත්තැක විදිහට දකින එක තුළ උපදින්නේ කෙලෙස් ඒ ඒ වෙන්නේ අතර මංීම ඒනම් මේ මඇසුරු කරගත්ත රූප මගේ ඇස ඇසුරුරගත්ත රප. ඒ රූප පිළිබඳව දැනකරීම. ඒ රූපය ඇසුරු කරගත්ත ඤ්ඥානය ඒත් මම නෙමෙයි එක මගේ නෙවෙයි කියලා මෙනිිහිරන් රූපේ මගේ නවන රූප ඇසු කරගත්ත ඤ්්‍යානයත් මගේ නොවන බව. ඔය විදිහයට රූපය පිළිබඳව විස්සර කනවා පෙන්වොටික ගැඹුරු සූත්‍රදේශනාවක් අපි. ක ලක් ඉසරන්න සදුසු නෑ කෙහිතනවා මොකද අපි සාමාන්‍ය දලා අදහසකට යන්න හ දන්න මේ අනාත පින්ඩිකුවාද සූත්‍රයේ තුළ කියන්න හදන වැදගත්ම කතාව මිචර ගැඹුරු වූ දේශනාවක් අනාත පිඩිකු සිටතුමාට මේ අවසසාන් මොහොත දක්වා අසන්නට නොලැබුණු බවවහු අවසානති ප්‍රකාශ කරනවා. පින්වත්න අපි තාටික එකගෙනහල බලම් මොකක්ද මේ ගැඹුර කියලා රූපය සහ රූපය ඇසුරු කරගත විඤ්ාය රපය සහ රූපය හරහා ගත්තා හඳුනා ගැනීම රූපය හරහා දැනගත්ත දේ ඒවා මගේ අධිකාරය තුළ පවත්තගන්න බැරි බව ශබ්දය ගන්ධය රසේ ස්පාර්සයේ සිතිබිලි මෙහය ගැනම කතා කරනවා. ඒ විතරක් නෙමේ චක්කු විඤ්ඥානය ඇස පිළිබඳ විඤ්ඥානය තැනිස්සෙල්ල කිව්වා රූපය පිළිබඳ විං්ඥානය අත මුරින්ම කිවා සම්බන්ධ විඤ්ඥාන කියලා දැන් කියන වෙනම එක චක්කු විඤ්ඥානන් කියලා වෙනමු ගන නමු කක්ද පින්වත්න චක්කුංච පටිච්ච රූපය උපප්ජති චක්කු විඤ්ඥානන් පින්වත්නි දැන් ඇසයි රූපයයි සම්බන්ධ කරනකොට චක්කු වි්ඥානය ච ඇහැයි රූපයයි ඇහේ විඤ්ඥානයයි එකුතු වීමෙන් තමයි ස්පර්සය හටගන්න තින්නං සංගති පස්සෝ. ඒ ස්පර්ස විමින් තමයි එක සැපසාහගත අත්දැකීමක්ද දුකදායක අත්දැකීමක් ද කියන එක තිීන්දු වෙන්න. එතකොට ඇස පිළිබඳව විඤ්ඥානය. දැ ඔබට ප්‍රශ්නයක් තියන්න පුුවන් දැ කලින් මේ විඤ්ාය කියන වචිනි පාවිච්චි කළලා. මෙතන දැන් ඇස පිළිබඳ විඥානයකිල වෙනම දේශනා කරනවා. ැ පින්වත්න ඇස පිළිබඳ. පිළබඳ නහය පිළිබන්ද පළිබඳ ශරීරයේ පිිබඳ සිත පිළිබඳ විඤ්ඥානය කියලා මේ හයප් සම්බන්ධෙන්ම සාකච්ඡා කරනවා. පින්වත් කලින් කිව්වා චක්කු නිස්සිතං විඤ්ඥානන් කියලා. ඇස ඇසුරු කරගත්ත විඤ්ඥානය කියලා. එතකොට මෙතරදි කියනවා චක්කු විඤ්ඥානං උපාදිස්සාමි කියලා. ත අතන, චක්කු නිස්සි තං විඤ්ඥානන් මෙතන චක්කු විඤ්ඥානං. අතන ඇස ඇසුරු කරගත්ත විඤ්ඥානය මෙතන චක් විඤ්ඥානය ඇහේ විඤ්ඥානය. ඇති බලන්න මේක හරි සිියුම අධ්‍යනය කරන නොන රණාවක්. දැන් ඇස ඇසුු කරගත්ත මේ ඇස පිළිබඳව තියෙනවන යම් කිසි හැඟීම රූපයක් මිරූපයක් යැයි කියලා දැනගන්නවනේ මරූපයක් තිය මේ තියෙන වතුරු බෝතලයක් කියලා රූපය පිළිබඳ හඳුනා ගන්නවා දැන ගන්නවා එතකොටර එ ඇහැ මගේ හැ වෙන කොට මටමින් තියන්නෙ මෙ බලන්න හැ කැහැක් පොඩක් වපරයි වගෙනේද කියලා මෙන්න මේ එහැ පිළිබඳව තියෙනවා යමගසි හඳුනා ගැනීමක් මෙතන කියනවා චක විඥාණං දෙැන් එහැට බෝතලයක් දැකලා බෝතලේ දැක්කලා ඇතිකරගන්න මේ බෝතලයක් ඇයි කියලා රූපය පිළිබඳ දැනගන්න එක සහ පංවත්නි බෝතලයක් බව හඳුනා ගැනීම නිසා හටගන්න හැගීමක්. ඇහැ බෝතලයක් බව දැන ගැනීම නිසා හටගන්න විඤ්ඥානයක්. එතකොට ඒ විඤ්ඥාණය, ස්පර්සය තුළා මේ කැත බෝතලයක් මේක ලස්සන එකක් මේ පිරුණු එකක් මේ හිස්ස එකක් මේ විදිට ඊළඟට ඇති කරගන්නවා සැපවේදනාවට දුක්වේදනාවට අදාලබන ඉස්පර්සයක් ගෙන දෙන හදුනා ගැනීමත් දැන ගැනීමක් එක ඊළඟට ඇතිවෙන එකක් ඒක නිසා චකවිඤ්ඥානය කිය එක වෙනම සාකච්ඡා කරන්න ඕන එකක් ඒ වගේම අතන චක්කූ නිස්සිතං විඤ්ඥාණං කිප්ව එක වෙනම සාකච්ඡා කරන්න වන එකක් රූප නිස්සිතං විඥාණන් කිව්වාම රූපය ඇසු කරගත්ත හඳුනා ගැනීම ඇස අුරු කරගත් හඳුනා ගැනීමක ඇසයි රූපයයි නිසා හට ගත්ත හඳුනා ගැනීම ඇස ඇසුරු කරගත්ත හඳුනා ගැනීම රූපය ඇසුරු කරගත හඳුනා ගැනීම ඇසයි රූපයයි දෙක සබන්ධ කර ගැනීම තුළ ඇති වූ හඳුනා ගැනීම ත් එතකොට චක්කු විඤ්ඥානය කියන එක විදියට සෝතවි්‍යාන ගාන විඥ්‍යානය ජීව් වි්ානය කායවි්‍යානය මනෝ්‍යානය විදිට ඉස්සරට විසර කරලා ඒවාද මගේ නොවන බව ඒ මම නොවන බව මෙහි කළ යුතුයි කියලා පැහැදිලි කරනවා. ඊට පස්ස පින්වත් ඇැ ස්පර්සය චක්කු සම්පස්සය ඇහැ ඉස්පර්ස වෙනවා. දෙ මැරිච්ච කෙනෙකුගේ ැට ඉස්සරට රූපතිබ්බට පෙනෙන් නෑනෙ එනම් පණතියන කෙනෙක්ගේ ඇහැකට තමයි රූපයක් ප්‍රදර්ශනය වෙන්නේ. එතකොට ඒ සඳහා චක්කු විඤ්ඥානයේ මැදි ැත්වීමක් තියනවා. ඇහැ රූපේ ඉස්පර්ස වීමෙන් පස්සනේ චක්කුංච පටිච්ච රූපයේ උපජ්්‍යති චක්කු විඤ්ඥානං. මේ ඉස්පර්සවීමත් එක්ක තමයි මේ ඉස්පර්සවීමත් එ තමයි වේදනා හටගන්න. තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා. එම් මේ ඉස්පර්සය ඇතිවීම ඒ මටහසුරුවන්ඩ පුළුවන් එකක් එක මගේ අධිකාරය තුළ පවතින එකේ මමනෙමෙයි මොක අපිට හිතෙන්නේ පින්වොතිට සිවුම ඒ මගේ කියලා. මෙනි මේ විදිහයට. පතිබම ගැඹුරු කතාවක් සබ්ද සම්පස්සේ පිිබ සෝත සම්පස්සේ පිළිබඳ ගාන සම්පස්සය පිළිබඳ ජවවා සම්පස්සේ පිළිබඳ කාය සම්පස්සේ පිිබඳ මන සම්පස්සය පිළිබඳවත් දේශනා කරනවා. ඒවගේ ස්පර්සය ඇසුරු කරපු වි්ඥානය පිළිබඳවත් ඒ විදිහට දේශනා කරනවා ඒ මගේ නොවන බව මිහි කරන්න කියලා. ඒ වගේ ස්පර්සය නිසා හටගත් වේදනාව අි වේදනාව සැපක්ය දුකක්්‍ය කියල අඳුන ගන්නවා. එවි්ඥානය එකට වැදගත්යෙනවා. එනම් ඒ ඇති කර ගත්ත සැපදුක මධ්‍යස්ස වේදනාවන් ද මගේ අධිකාරය ත් නැති බවය මම නොවන බව මිනිහි කළ යුතුයි. එය ඒ පිළිබඳ වැති හඳුනා ගැනීම ම නොව ික යුතු බලන් පින්ගොත් ිකාර ගැුරු කකාාව. ට යිත් කියන්නවු මේ සියවුම් මේ කාරණා පිළිබඳ අධ්‍යයනය කළහම තමයි දැනෙන්නේ මේ අපි මමත්වෙන් ලෝකේ දිහා බලන්ඩ පුරදුවෙච්ච තරම කොච්චර ප්‍රබලද කිවොත් ඒ මමත්වයට අපි හසු වනේ කොහොමද කියලා බලන්න එක තේරුම් ගැනීමේ තාමා පහසුයි. ඔයි විදිහට පිින්වත් ඉන්ද්‍රියන් හය පිළිබඳ විසර කරලා වගේ ඔබ සික්ෂණය ලැබියයුතුයි. පටවිධාතුව මම නෙමයි මගේ නෙමෙයි. පටවිධාතුන් උපාදස්සාමි නච්ච මේ පටවිධාතු නිස්්සිතං විඤ්ඥානම් භවි්ෂති. මෙ මම නෙවෙෙයි මගේ නෙබෙ මේ පටවිධාතු. පින්හත්ම පටවි අද ගති ඇති. දෙ තද ගති ඇති සිියල්ලමදැ අපි සාහීරරි පැත්තිෙන් ගත්තතාාවම ඇස කන නහයදීවසාරීරයේ ඇස කන නහැදිවසාරීරයේ මනස කියලලා අපි විසර කරන. සත්‍යයා පුද්ගලයක් කියලා විග්‍රහ කරන කතය පුද්ගලවි දරප අඳුන ගන්න රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන පංචස්කන්දය ඇතුළේ රූප කොටස වෙනම විසර කරනවනේ කේ ලෝම්නියය දත් සම්මස් නහාර ආදී කොටගත්ත විස්සක් තදගතිය ඇති කොටස් විසක් එතකොට ඒ තදගති ඇති කොටස්දැ එල තදගත ඇතිවතිය නොදැේ දෙස් එක තදයින දැන් මේ මේසේ මේ පෑන දෙැම පැන්සලදම මේ ඉස්සරහ පෙන බිත්තිය මේවා මේවත් පටයි තමයි නමුත් පවත්න ඒ පිළිබඳව අවබෝධ කරගත්ත කියලා අපිට ලොකෝට අවබෝධයට එක අදාළ වෙන්නේ නැහැ තමන්ගේ පැත්තර දාලා කතා කර මේ අවබෝධයට අදාලයි එක නිසා මේකෙදී මේ සජීවී රූපය පිළිබඳම කතා කරන්න මේ කය කය ඇසුරු කරගත්ත පටවි කොටස්ටික ඒ මේ අපිට හිතෙන්න්නේ මගේ කියනවේ මගේ ඇස මේ ගේ මගේ කේසු මගේ නිය පොත්තු එහෙම නීතෙන්නේ මේ ගේ හම එම නහිතෙන මගේ අත මේ මගේ පය එ මේ මගේ අස්තියක් බිඳලා කියලා ලමුතියට කියන මේ කතාව අභ්‍යන්තරය හිතෙන්නේෙ ඒක මගේ කියම තමයි පෙන්වත්ති නමුත් අපිට එලියේ තියන වෙළකාගයටශරීරකට යම්ම් වැහැරීම් ලෙඩවීම් දැනුුණ කියලා අපිට ඒ ලොකු පීඩනයක් ඇතිවන්නේ නැහැ මකද ඒ ගේ හැගීම ැති නිසා මේ තත්තේ බිනිිවිත් දකින්න පුරදු හම තමගගේ කකාය පිබඳවත් ඔොහොමු ම මංගිකාය කෑලි ැලවෙලා ගත් අර බර පිටකි කයි කෑලි ැලවෙලා දැක්හම ඇතිනොවගේ අනුකම්පාවක් ඇතිව නොමිසක ඉති එහට පීඩනයක් දුකක් සංකාාවක් ඇතිවන්න නැතිතත්වට හිත පුරදුුවේරවා. පටවිධාතුව මගේ නොවන බව මම නොවන බව මෙහි කළ යුත්තුයි. ඒවගේ ඔබ ඔබ මේ පටවිධාතුව පිළිබඳ ඇති හඳුනා ගැනීම.ඒ විඤ්ඥානයද මම නෙමෙයි මගේ නෙවෙයි යඔබ එක මෙහි කළ යුතුවයි. මේ දෙරපින් මත්න සතරධාතුවන් පිළිබඳවම පිස්සර කරනව ආපෝතය ජෝවායෝකයෙන් සතර ධාහතු කොටස් පිළිබඳවම මගේ නොවන බව සහ ඒ ඇතුරු කරගත්ත විඤ්ඥාණය මම නොවන බව මෙනෙහි කරන්න කියලා. අනාත පිෙනි සිටතුමාට බඳු ගැඹුර දශනාවක් කහන ලැබෙන. ඒ වගේ පින්මත්න ඊළඟට පැහැදිලි කරනවා රූප වේදනා සංඥා සංකාර විං්ජාන කියන පංචස් කන්දේ විදියට නැත නාම රූපවිදියට රූප කියන්නේ රූප කොටස්සන් වේදනා සංඥාංකර විඥාන කර නාමකොටස්නේ ඒවා අපිට අල්ලන්න වැෑනේ ඒවා නාමයි රූපනෙවේ ඒ වගේ හැඩේ පෙන්න්නට බෑනෙ එතකොට ඒ පිළිබඳවත් ඒ පිළිබඳ ඇති ඒ ඇසුරු කරගත්ත ඒ නිස්ශ්‍රත වූ වි්ඥානය පිළිබඳවත්. ම නොන බව ගේ නොන බව එන කරන්න කියලා. ඔබෙසේම කළ යුතුයි කියලා දේශනා කරනවා. එවගේම මේ තත්වේ තේරුම් ගත්ත කෙනා ඒ මේ වෙනස්වන කැඩින බිඳන ලෝකය පිළිබඳව තේරුම් ගත්ත කෙනා මේ රූපයන අයින් වෙලා ඒ පුද්ලයා තමගි හිත දියුණ කරන යනකොට හිස් බව කියන එක තුළ හිත පිහිටවාගනන උසා කරනවා. ආකාාසා අංචා එත්තන දිහාන උපදවාගන්න හිස් බව පිලිබද හි. හිස් බව නන්තයි ආකාශසි අනන්තයි අනන්ත වූ ආකාශය තුළ වෙනස්වන රූපයක් පේනෙ නෑ. තිගේ ඒ ඒ හිතහරි සැහැල්ලුයි ඒහිතාරි නිවුණු බවක් ඒ ආකාසානංචායතනය අනන්තව වූහස පිළි බඳව සිත පුහුණු කරගත්ත කෙනා ඊටවන ලොකු ප්‍රීතියක් ලබනෝ. හැබැයි ඒකත් මගේ නොවන බව මමනවන බව ඒහා සම්බන්ධතුවේ හැඟීමද මනවන බ මගේ නවන බව මගේ අධිකාරය තබාගතන හැකි බව මෙහි කරන්න කියලා දේශනා කරනවා. එතකට තිරි හට පිින්වත්න්නේ දෙමේ හිස් බව පිළිබඳ මෙනෙහි කරලා ඒකටත් බාධක තියෙනවා කියලා ඒකත් එතනත් බාධක තියනවා කියලා දැනිච්ච කියෙනා විඤ්ඥාණංචායතනයේ දක්වා හිතදියුණු කරනවා.ඒ විඤ්ඥානයා නන්තයි. ඒ පිළිබඳ හිතදියුණු කරගත්ත කෙනා ඒකත් වත් මංමනවෙයි මගේ නෙවෙයි කියලා දැනිච්ච කියෙනා ඉතිරි යාට ආකහිං චාඥ්‍යායතන කිසිවක් නැත සූන්්‍යද තව තත්වය පිළිබඳ කිවක් නැත කිසිවක් නැත. අකිංජා ායතන කිය තත්වේ තුල තමගිත පිටවාගලදති උනුුවරම. අන් ඒදියුණු කරගන්න මනෝභාව ඇ මනොවන බව මගේ නොවන බව බමනහි කළ යුතුයි. බලන්න පින්වත්න කොච්චර ඉහලට මේ කතා වරජනාව කියන්තිමට නව සඥා නා සංඥා යතනය එතට මේ ඇත්තේද නැත්තේද නැතය කියලාකි පහමේ කාන්තයකට ගිහිල්ලම කිසිවක් නැතකි වහමම ගන්තයකට ගිහිල්ලා. ඇතකවූ හමත්තයක වනාන්තයක තියෙන්නේ. එනම් ශාස්වත උච්චේද කියන අන්ත දෙකටම නොවැටී ඇත්තේද නොේ නැත්තේද නොවේ කියන මේ මේ තැනට හිතගෙනිච්චහම එක ඊට වඩා ඉහල වූ සමාධිතත්ත්යක් ඒ ඉ ඉහල වූ ධ්‍යානතත්වයක් පින්ත්න නවසංඥා නාසංඥා ඇතන ධ්‍යානේ දක්වා මනස පුරුදු කරපු කෙනෙකුටත්න් ඒත්ෙට පුරුතු කලත් එඒ මනොවන බව මගේ නොවන බව මෙනහි කරන්න කියලා ්‍රදේශනා කරනවා. පින්වත්නී මේලෝකෙ කිසිවක් මමනෙවෙයි මගේ නවෙයි කියලා මෙමනහි කරන්න ප්‍රදේශනා කරනවා. මේ විදිට ඔබ මිනෙ කළ යුතුයි. එනං අහපපු දැකපු, ආග්‍රාණය කරපු, කරපු, රසවිඳපු ස්පර්ශකරපු හිතින් දැන ගත්ත හොයාගත්ත හැසිරනලද කිසි දෙයක්. මගේ නොවන බව මානවන බව. මේළ යුතුයි කියල දේශනා කලා. පින්වති මේ වගේ ගැඹරු කතාව. දලන්නක මේ අපේ හිත කොතැන්ටට ගෙන්නේ. මේ මේ වගේ ඉතා විශෂ්ට වූ ගැන්වීම මක් ඉදිරිපත් කරට පස්සේ අනනාන්ත පෙන්ික සිටුතුමා දැන් අද අප මේ කරපු දේශාවත් පින්වත්න ඔබට සහ මේ දේශනාව ඉදිරිපත් කරන අපට පවා මෙහි ගැඹුරු වර්ථ තව දුරටත් අපි අධදේනය කළ ේුතුව තියෙන මේ අපේ හුදු දැනුම මේ දැනුමට එහාගේපු. කැෙන කෙනනට මේ වැටහහි විද මම අබෝධතත්්‍යයන් තිෙන්න පුරුවන් අපිත්ක තව කොහහට කියවලා කියල දවා සක පින්වත්ති අවබෝධ කරගෙන කෙනට හාගීප් වැඩක් කිය බංට පැදිරිි කරන්නවනු. එම් හිතා ගඩවත් බැරි මට්ටමේ නන් අපිට සාමාන්‍ය දියට තේරෙන් ඇති මට මේ එකක්. එබන්ඳු ගැඹුරු දර්ශනයක් ඉදිරි පත් කරාම ඇඩුුවමේ සිතුමා. කඳුරු වැගරමින් අඩවිෙන් කිව්වා කියනවාම. අනාත පිඩකෝ ගහපති පරෝදිී. අස්සූනි පවත්තේසි. ඔහෝ කඳලු බැගුරුව. පරෝදිී ඇඩුවා. ආනන්දහාමුදුරු සිටතුමාට කියව මොකදෝ බණඩාන්න ඔබට මේ සම්පත්වල හිතට ඇලෙනවද ඔබට මෙම දාලායන්න බෑවගේ හිතෙනමද. පස්සේ ආන දාදුරුටඋත්තුර දුන්නා නෑ සාමිණින් මං මේ සම්පත් පල. ඇලවා නේ මට දාලෑන්ට බැරිකමන් නෙමේ තියෙන්නේ. සාම නිම ගොඩාකල් බුදුරජාණන් වහන්ස ඇසරු කරදන් අනන් ඳදුරට හිතුන අඩනකොට අඩන්න මේ දේවල් ලෝක තියන දේවල් යාට තියන සම්පත් පිළිබඳ ඇල්මක් ඇති වෙලා කියලා. සාමිනව මෙච්චර බුදුහාමුදුරු ඇසුරු කරම් එනටට ඔහොම ධර්මකතාවක් කහන්න අම්බෙල නෑන කියලාකිව. පස්සේ ගෘහපතිය. සුදුරෙදි අඳන ගිහි අයට මේ වගේ ධර්මකතා වැටහෙන්නේ. මේවා පැවිද්ධන්ට වැටහෙනේම කියල දේශනා කළා. සැරුත්තාාව මුදුරෙම දේශනා කළාම සාරිපුත්‍යයන් වහන්ස අනේ ස්වාමිණිහෙම වනාට සුදුරිදි අඳන ගිහින්ටත් මේ වගේ බණ කියල දෙන්න. ස්වාමිනි සාරිපුෘත්‍යයන් වහස ස්වල්ප කෙලෙස්තියන කුළපුතතුරුවේ ඉන්න. ඇස්සට ටිකත් දූරිත් ඇැවිරිච්චා ඉන්නවා. දවිටි අයි කරන පුලුවන් ධර්මය යහන් නැතිනිසාඒයි පිරිහිලා යනවා. එයට ධර්මය දැනගන්න පුළුවන් ස්වාමයිනිි. ඒයටත් මේ ධර්මය දේශනා කරන්න කිය ඉල්ලීමක් කර. මේ අවාදටිකත් අනාධ පිටක සිටතුමාට දිරිපත් කරලා සාරිපපුත්ත මහරහතන් වහන්සේ තානන්දන් වහන්සේ තතනින් වැඩම කලා ටික වෙලාකට පස්සේ සිටතුමා මරණයට පත් වෙලා තුසිත ලෝකයට පහල වනා මත් ඒත් තුරසිිත ලෝකයට ගිහින් අනාත පිඩික සිටතුමා එදා රාත්‍රයේ බබල ශරීදයක් ඇතු දෙවරම් වේර ලෝකොමත් කරගෙන බුදුහාදුරු වැඩඉන්න තැන්ටාව සිටතුමට හිතුුණ දෙවර ගයාට පසමේ දිවේ පුත්‍රයාට ඒම ඇසුරු කරපු ඒ මා විසින් පූජා කරපු දෙවරම් වෙහෙර. ඒ මට මේ කල්්‍යාන මිත්‍රකම සොයාදුු භාග්‍යතුන් වහන්සේ බැහැදකින් ටෝනි ි පස්ස තමයි මේ දිව ලෝක කටයුතු පිි බඳව දිව ලෝකයේ ගත කරන්න තියෙන්නේ මුල්ම කාරණාව විදියට දෙවරම්බේට යන්න ඕනනි කියර හිතුණු බව සදාහන් කරනු. පින් අත්ති බුදුරජණන් වහන්සේට බැඳල. පැත්තකින්ද ආනාත පිින්ික දිව පුත්‍රය භාගෙතුන් වහන්සේට ගාතා කීපේකං ප්‍රකාශයක් කලා. අප මාත්‍රකාට මතක් කලයි එකක්ස්වාමනිිීම දෙවරම්බේර. හ න්න ුදුන් ඩයින මෙ තැනමට ප්‍රීති දනතන ස්වාමීනී ස්වාමිණි කර්මේද විද්‍යාවද සීලයෙන්ද යුක්තවෙච්ච මෙදන කර්මය කළමිතිරින් අදහස් කරප පින් වත්ති ද මාර්ග උපද වගන්නද මාර්ග පලන උපද වගන්න තියන සෝතා පත්ති මාර්ගය මාර්ග චේතනාව මාර්ග ප්‍රච්ඥාව විද්‍යාවගෙන අදහස් කරනු. සමාදට අදාළ වෙන කර්මයයි මේ කර්මය ග්‍රදහස් කරන්න. සීලෙන් යුක්තවච්ච උත්තුම් ජීවිතද මේ සත්ත්වය පිරිසිදු ව කර දේශනා කළා. මේ කුල එෙන් හරි ධනයෙන් හරි පුද්ගලේ පිරිසිදුවෙන්න නෑ කියලා මේ දීව පුත්‍රයා ගාථාවකින් කිව්වා. පංමති මේ හොඳින් ඇසුරු කරනකොට තේරෙනවාහනකොට මේ පැහැදිරිි කරන්නේ මේ සීල සමාධී ප්‍රඥාවලින් යුක්තවෙච්ච මනුස්සයා මෙෙන් දේවලින් මිනිියකුට පිසිදු වෙන්න බෑ මේ ගෝත්‍රවලින් ධනයෙන් සම්පත්වලින් පිරිසිදු වෙඩ බැෑ කියලා. තමන්ට ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන තමට හපත බලාපොරොත් වෙන ප්‍රඥාවන්තයා ධර්මය නොහනින් හෝෙනවා. ආංහිමයේ උතුම් මාර්ගයෙන් පිරිසිදු වෙන්නේ කියලා ප්‍රකාශයක් කලා. ඒවගේ දිවිපුත්‍රයා සාරිපුත්ත මමාරතන් වහන්සේව තගේ කරනවා. ප්‍රඥ්ඥාවන්තකම සීලෙ. සමාධියෙන් සාරිපුත්ත හාමුදුරු තමයි ප්‍රධාන වෙන්නේ. නිවන දක්වාම ගියපු ලෝකයේ පරතරටම ගියපු. එවගේ උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිබඳව බොහොම ගෞරවයෙන් ප්‍රකාශයක් කරන සාරිපපුත්තයන් වහන්සේ වගේ කරලා මිදිව පුත්‍රයා ඒ ස්ථාන ඉන්නකොට සාස්සරන් වහන්සේ බුදුපාණ වහන්සේ. ප්‍රකාශය අනුමත කළා බුදුු වැදල අනත පිින්ික දීවිපොත්‍රය අතුරු දහග වුණා පිගත්ි පහෝද බුදුපියාණන් වහන්ේ භික්‍ෂූන් ඩ මන්ත්‍රනය කළ සාමිනයක දෙවි කෙනෙක් මේ ගෙවිච රාත්‍රීය ඇවිල්. බොහම ලස්සන ශරීරයක් ඇතිව දෙවරම්වෙර බලුවල එතෙන් ඇැවිල්ල මට මෙන්න මේ වගේ ගාථාවලින් ප්‍රකාශයක් කලා කියලා.ම දෙවරම් බෙහෙර පිළිබඳ කතාව ල ද ්‍රඥාාව යුක්ත ච උත්තමෝ ල්ත් කියන තාව තමන්ට වැඩතියෙන පුද්ගලයෝ ධර්මය නුවනින් හොයනවා යාර මාර්ගෙන් තමයි කෙක් පිරිසිුදුුවෙන් වෙන පිරිසිුදු වන්න බෑ එතකොට සිල්වත්කම ප්‍රඥාව සමාධී තත්්‍යයන්ගෙන් සැරුත්්‍යහාන්දරුවම තමයි ප්‍රධාණ උන්වහන්සේම තමයි එ නිවන කියන පරතෙටකිපු උත්තමයන් අත භික්‍ෂනාතරින් ප්‍රධහන වෙන්න කියලා සැරුත්හාමුදුරුව වගේ කලා මත්ක අනුමත කරට පසේ දවූ න්දනා කල යන්නගයා කියලා. හිටි පස් ආනද හාමුරුව බුදුපියාණන් වහන්ස සැලකලලා සාමනේ න්තේෙන්ව අනේපිණි සිටිතුමා ෙන්ඩු නනාතප පින්්ිකනම් දෙදිව පතු්‍ර . මොකද අනාත පින්ඩික සිටතුමා මෙහ ඉන්නකොට සාරිපුතයන් වහන්සේ කෙරේ අච්චල වූ ප්‍රසාධයකින් තම හිටිය කියලා. අනන්දේ බොහොම හරි බෝමමාරි යහපත්තා නන්ද. කල්පනා කර එඩෝන මසි තැනකට ඔ බෙතිෙන්ටආවා ඔබ හරි ෝ හරි කල්පනාවක්තම බැති කර ගත්තකෙල් ආනන්දහාමුදුරුවන්ටත් බුදුහාමුදුර ප්‍රසංසා කරනවා. ඒ වෙන කෙනෙක් නෙ මේ අනත් පින්ඩික් තිබි පුත්‍රයම තමයි කියලා. පින්මත්නී ඉම් ෝච භගවාත්තමනු ආයස්මානන්දෝ භගවොතුෝ භාසිතන් අබි දන්දදිීති ඒ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවනන්දයන් වහන්සේ ඉතාම සතුටින් පිළි ගත්තා සතුරනාා කියලා මේ සූත්‍ර දේශනා අාවසගනවා. පින්ගොන්ති අපට මේ දේශනාාව ඇතුලි පැහැදිවන කතාවක් තියනවා. අනාත පෙන්ටික දිවි පුත්‍රයා වෙන්න කලින්. අර මියන මොහොත්තය කර ඉල්ලීම. මේ අල්ප වූ කෙලෙස්යන පුද්ගල වන්නවා. එයායට ධර්මය ගැල පෙන් පුළුව. ඉගනි සපින්ගත් ගැඹරු ධර්මය ගිය අයට දේශනා කරන්ඩ කෙෙන ඉල්ලීමක් කරනවා. නිවැරදි ධර්මකත් ඇහු නැත්තනන් ඒ අසන වෙලායන. බොද කරන්න පුළුවන්ඒයා අතර ඉන්නවා කියලා. පින්වත්න අපි දන්න නෑ අපි කෙන කෙනාගේ තියන අපි ගොඩ්නගා ගත්ත කුසලා කුසල ශක්තිය පිළිබඳව. පංවත්න දේශනා ඇතුලෙ මේ ලෝකයේ උපාදානය කරගැනින් පිළිබඳ ගැඹුරු කතාාවක්තියනවා. ඇස පිළිබඳව රූපය පිළිබඳව චක්කු සම්පස් චක්කු වි්ඥානයේ පිළිබඳව චක්කු සම්පස්සය පිළිබඳව එගේ ඇස. මුණු කරගත්ත වේදනාව පිළි බඳව ඒගේම සත්තර මහ බෝතධාතු පිළිඳව මෙවිිදියේ ලොකුයිගෙන් වීමක්. පංත් මෙස්සිියල්ලෙහි ඇලීම. මිස්සිියල් උපාධානය කර ගැනීම මසිියල්ල ඇලීම තුළ නිවනට ඇති බාධාව පැහැදිලි කරනවා. එන පාන කොච් ර ප රයි ක න තේරුන් ගන්න පින් ව අන ප ත්‍ර ත්‍ර දේන. කාරණෙන් කාරණ අරගෙන න්න වෙනම සාකච්ചා කරണඩෝන් දේශනාව.